හැබෑම රහතන් වහන්සේලා අඳුනගන්නේ කොහොමද? බොරු අයට අහු නොවී ඉන්නේ කොහොමද? මේක වැදගත් කරනවක්. අතීතේ වැඩ හිටපු හැබෑම රහතන් වහන්සේලා හරිම රහතුන් අඳුනා ගැනීම උදෙසා අපට ලොකු උපකාරයක් කළා. ධර්ම සංගායනාවලදී තේර තේරි ගාථා වශයෙන් රහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඉදිරි කළා. අදටත් ඒ අතීතේ වැඩ හිටපු රහතන් වහන්සේලාගේ අරහත් උත්තමාවියන්ගේ පරම පිවිතුරු හදවතට තිබුණු අදහස් තේර තේරි ගාථා විදිහට අපිට කියවන්න පුළුවන්, අහන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. එනිසා තේර තේරි ගාථා පරිශීලනය කරන්න ගන්න. ඒකෙදී අපේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තේර තේරි ගාථා පරිවර්තනය කරලා තිනවා ඒ යමා නිවන් දුටු රහතන් වහන්සේලා කියන නමින්. මේ උතුම් ග්‍රන්ථය ඔබ අරගන්න. මේ ග්‍රන්ථය ඉතාම ගෞරවයෙන් පරිශීලනය කරන්න. අපි පුරුද්දක් හදාගමු. දවසකට අඩුතරමේ විනාඩි 20ක් අනිත් කටයුතු ඔක්කොම බැහැර කරලා ඔයාලගේ මොබයිල් වගේ දේවල් පැත්තකට කරලා මේ උතුම් ග්‍රන්ථ රත්නය තමන්ගේ දෝතේ තියාගෙන නිදහස් තැනක මේ ග්‍රන්ථයෙන් එක පිටුවක් කියවන්න. රහතන් වහන්සේලාගේ අදහස්, රහතන් වහන්සේලා ජීවිතේ දැක්ක විදිහ, ඒ නිකලෙස් හිතල තිබුණු සුන්දරත්වය ඔබට ලොකු සැනසෙල්ලක් අරගෙන ඒවි. හැබැයිම රහතන් වහන්සේලාගේ අදහස් ආකල්ප දැනගත්තට පස්සේ බොරු කරන අයව අපට නිකම්ම තේරෙනවා. මෙයාලා මේ කරන්නේ බොරුවක්. හැබැයිම රහතන් වහන්සේලා ඔහොම හිතන්නේ. හැබැයිම රහතන් වහන්සේලාට ඔය වගේ අදහස් නැහැ. හැබැයිම රහතන් වහන්සේලා ජීවිතය ගැන දැක්කේ ওই විදිහට නෙමෙයි. අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ උදෙසා තමයි අතීතයේ වැඩ හිටපු උතුම් මහා සංඝරත්නේ අප්‍රමාණ කැපකිරීම කරලා අපට මේ සද්ධර්මයේ දායාද කළේ. තේර තේරි ගාථා පරිවර්තනය කරනකොට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ එහි මෙහිම සටහනක් තබනවා. ඔබ මේ උතුම් ග්‍රන්ථය කියවන විට ඒ රහතන් වහන්සේලා ඔබ ඉදිරියේ මැවි පෙනෙනු ඇත. ඔබ සමග කතාබස් කරන අයුරක් ඔබට දැනෙනු ඇත. ඒ රහතන් වහන්සේලාගේ පරම පිවිතුරු හද මඬල ඔබ ඉදිරියේ විදහා දැක්වෙන අයුරු ඔබට දැකගත හැකිවනු ඇත. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන ඒ කාන්තෙම්ම අසිරිමත් වන සේක. ඉතින් හැබෑම රහතන් වහන්සේලා අඳුනා ගැනීම පිණිසත්, බොරු අයට අහු නොවීම පිණිසත් ඔබ ඒ යමා නිවන් දුටු රහතන් වහන්සේලා තේර තේරී ගාථා උතුම් ග්‍රන්ථ රත්නේ පරිශීලනය කරන්න. තෙරුවන් සරණයි.